එන්න අපේ සැපවත් ජීවිතේ බලන්න. ඔය සර්ෆේස් එකේ පේනන ඔය බෑග්ග්‍රවුන්ඩ් එකේ පේනන පුටුව හරි ඔය කියන ලැප්ටොප් එක හරි නෙමෙයි. ඒකේ අනිත් පැත්තේ තියෙන මොනවද කියලා පොඩ්ඩක් බලන්න ඇවිල්ලා. ඔය ගොඩක් හාමුදුරනේ සමහර දේශපාලන පක්ෂ සහ ඔය කියන නිරාගමික කියන කල්ලි කණ්ඩායම් සහ සමහර ක්‍රිස්තියානි කොටස් මේගොල්ලෝ බුදුදහම කියවන්නේ අපි දිහා දකින්නේ භික්ෂුවව දකින්නේ භෞතිකවාදීව. අපේ භික්ෂුන් වහන්සේලා තුළ රාගාදී අකුසලයන් එහෙම නැත්නම් තමන්ට දෙයක් තියෙනවාම දැන් තිබුණාම දැනෙන සතුට සහ ඒ දේවල් අල්ලා ගැනීමේ හැඟීම කියන එක ඇති වෙන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලා අපිට අතහරින්න කියලා උන්වහන්සේලා මේ මොකද මේ වගේ දේවල් අල්ලගෙන ඉන්නේ? පුතජන කෙනෙක්ගේ දානයක් දෙනකොටම සිද්ධ කරන්න කියලා බුදුහාමුදුරු අනුදැනව දාරන්නේ තදංග ප්‍රහාණය. විෂ්කම්මන ප්‍රහාණයට යන්නත් අපිට සිද්ධ වෙන යම් කිසි ආකාරයක ධානාදී දේවල් මගින් එලි වෙනකන් ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේට වාහන 4ක් 5කට වඩා තියෙනවා. හොඳම වාහන. හැබැයි මම හොයලා බැලුවා ඒ වාහන බොහොමයක් ඒවා පරිත්‍යාග කරපුවා. මහත්ය නැති වුණාට පස්සේ ගෙදර දෙවිච්ච වාහන දෙකෙන් එකක් මහත්යගේ වාහනේ ඒ ස්වාමි දියණිය ඔය කියන හාමුදුරන්ට පූජා කරනවා. ඒ අයගෙන් උනත් අහන්න පුළුවන් සමහරලාවට හාමුදුරනේ මම නිදා ගන්නකොට රෑ 12:00 1යි මේ සමහර දේවල් සම්බන්ධව මම කතා කරලා කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා ඔබ වහන්සේ බොහොම සබහාසු දෙන්නවා නේද අතහරින්න කියලා මහන වෙලා ඔබ වහන්සේලා හරි දැන් හොඳම උදාහරණේ ජේතවනාරාම ජීවිතාන්තය දක්වා භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය ගත විය යුතුයි රුක්ෂ මූල ගත යුතුයි කියන එක බුදුහාමුදුර එක ප්‍රතික්ෂේප කරනවා වනගත වෙලා නිවන් මාර්ගයේ වැඩීමද වඩා හොඳ කියලා ඒ අවස්ථාවේ බුදුහාමුදුරෝ දෙන උත්තරය තමයි කෙනෙක්ට පුළුවන් නම් මේ පස්පව් දසාකුසල් කරන සමාජය තුළ ඉඳගෙනම නිවන් මාර්ගය වඩන්න. ඔක පසු කාලීනව බුදුදහමට ගහන්න, හාමුදුරුන්ට ගරහන්න, හාමුදුරුන්ගේ තියෙන සැප සම්පත්වල උන්වහන්සේලාට තියෙන ලැබීමට නිගරු කරන්න ගොඩනගාගත්ත මෝඩ තර්කයක්. ඒකේ හබ්බින්දු තියෙනවා කියලා එකක් අපි කරනවා. ඒතොර ඒකෙදි කරන්නේ සිවුර කිලිටි කරන එක. සිවුර කිලිටි කරන්නේ ඇයි? ඒ ගැන තියෙන ආසාව එතනින් නැති කරන්න. ඒකට සමහරලාට වීඩියෝ එකක් හදලා මගේ ඔය කිහිප දෙනෙක් ඉන්නවා තරුණ කිහිප දෙනෙක් ඒ සම්බන්ධ කරගෙන සමහරලාට ඒවා නිර්මාණය කරනවා. ඒ වයින් මට ලැබෙන දේකුත් නැහැ හාමුදුරනි. අවුරුදු 80ක් 90ක් වෙන සමහර නායක ස්වාමීන් වහන්සේලාට මේක නිකන් අපි කරන බැරදිම වැඩේ වගේ. මම ඊළඟට මේ කාරණාවලට වෙනස් පැතිකඩකට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කැමති. මම නිරන්තරයෙන් සමාජ මාධ්‍ය අසුරන ඉතුරු කරනකොට අපි දකිනවා හාමුදුරනේ මේ ගොඩාක් මේ භික්ෂුන් වහන්සේලා අපි හිතමු දැන් නව මාධ්‍ය තියෙන නිසා භික්ෂුන් වහන්සේලා හැම කෙනෙක්ම වගේ සමාජ මාධ්‍ය කිනුම් තියෙනවා. එතකොට උන්වහන්සේලාගේ දිනදා දුරකථනයක් ගත්තොත් වාහනයක් ගත්තොත් එහෙම නැත්නම් උන්වහන්සේලා වැඩ ඉන්න විහෙර විහාරස්ථානවල සපපහසුත් වැඩ ඉන්න විහෙර විහාරස්ථාන සම්බන්ධයෙන් මේ වගේ විවිධ ඡායාරූප වීඩියෝ පත මේ අන්තර්ජාලයට මුදා හැරියාම ගොඩාක් වෙලාවට අපි දකිනවා මේ මිනිස්සු මේ ගොඩාක් මං හිතන්නේ අවුරුදු 18 35 අතර වගේ තරුණ කණ්ඩායම් සෑහෙන විවේචනය කරනවා මේ භික්ෂුන් වහන්සේලා අපිට අතහරින්න කියලා උන්වහන්සේලා මේ මොකද මේ වගේ දේවල් අල්ලගෙන ඉන්නේ. එතකොට මොකද්ද මේ අතහැරීම කියලා එතකොට කියන්නේ හාමුදුරුවරු අතහැරලා නැද්ද? ඒ අය තව දේවල් එකතු කරහදු කරගන්න එකනේ මේ කරන්නේ කියලා මම දකින විවිධ මතවාද සමාජය තුළ පැතිරිලා තියෙනවා. එතකොට මේ අතහැරීම කියන සංකල්පය පිළිබඳව මේ වර්තමාන සමාජයේ දරන මතය මම හිතන්නේ බුදුදහම පැත්තෙන් ගත්තාම වැරදි. මම හිතන්නේ මේ කාරණාව පිළිබඳව මම හිතන ඔබ වහන්සේ පැහැදිලි කරොත් මම හිතනවා මේ වෙලාවේ ඒක ගොඩක් වැදගත් කාරණාවක්. මොකද ඔබත් තරුණ භික්ෂුන් වහන්සේ නමක්. මම ඔබ වහන්සේගේ සමහරක් වීඩියෝ වල දැක්කා මේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා ඔබ වහන්සේ බොහොම සබහාසු දෙන්නවා නේද අතහරින්න කියලා මහන වෙලා ඔබ වහන්සේලා හරි මේ දේවල් මේ අල්ලගෙන නෙවෙයි දින්නේ මේ වගේ ප්‍රශ්න. ඉතින් ඔබ වහන්සේ මොන වගේ මතයක්ද මේ සම්බන්ධයෙන් දරන්නේ? අපේ හාමුදුරනේ දැන් අපිට ඕක මුලටම ගියොත් එහෙම මුලින්ම හම්බ වෙන සාධක තමයි බුදුරජාණන් වහන්සේගේ කාලය. බුදුහාමුදුරන් කාලයට අපි ගියොත් එහෙම බුදුරජාණන් වහන්සේ ඔය කියන සැප පහසුකම් පිළිගත්තේ නැද්ද ප්‍රතික්ෂේප කළාද? දැන් හොඳම උදාහරණේ ජේතවනාරාමය. බුද්ධ දේශනාව තුළ වැඩිපුර සූත්‍ර ප්‍රමාණයක් හම්බ වෙන්නේ ජේතවනාරාමෙන් ඉඳන් දේශනා කරපු. සහ බුදුරජාණන් වහන්සේ වැඩිම වස් කාලයක් ගත කරන්නේ ජේතවනාරාමෙන්. එතකොට ජේතවනාරාමය කියලා කියන ආරාමය සහ පූර්ව ආරාමය. මේ ආරාම ඉතාම සැප පහසු ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන පරිසරය තිබිච්ච ආරාම සංකීර්ණ. ඊළඟට අපි ගත්තාම පස්සේ දේවදත්ත හාමුදුරුවෝ ඇවිල්ලා ඉලන වරපහල පහෙන් එකක් තමයි
ජීවිතාන්තය දක්වා භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය ගත විය යුතුයි, රුක්ෂ මූල ගත යුතුයි කියන එක බුදුහාමුදුර එක ප්‍රතික්ෂේප කරනවා. එතකොට ආරණ්‍ය ගත වීම සම්බන්ධව එක්තරා අවස්ථාවකදී මිගජාල කියලා කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මිගජාල සූත්‍රය මට මතක විදිහට, ඒ සූත්‍රයේදී ඇවිල්ලා මිගජාල අහන්නේ බුදුරජාණන් වහන්සේ මේ සමාජයේ ජීවත් වෙන ගමන් නිවන් මාර්ගයේ වැඩිමද, වනගත වෙලා නිවන් මාර්ගයේ වැඩිමද වඩා හොඳ කියලා. ඒ අවස්ථාවේ බුදුහාමුදුරෝ දෙන උත්තරය තමයි, කෙනෙක්ට පුළුවන් නම් මේ පස්පව් දසාකුසල් කරන සමාජය තුළ ඉඳගෙනම නිවන් මාර්ගය වඩන්න. අන්න ඒක උතුම් මේ කැලේටකට ගිහිල්ලා හුදකලාව නිවන් මඟ වඩනවට වඩා කියලා. එතකොට අභියෝග හැලහැප්පීම් එක්ක ජීවත් වෙමින් නිවන් මඟ වඩන එක තමයි බුදුහාමුදුර එතෙන්දී අගය කරන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ඔය කියන ආරාම පිළිගැනීම සහ ඔය කියන සියල් අත්හැරීම කියන එක ගියාට පස්සේ, ඔය සියල් අත්හැරීම කියන එක හාමුදුරනේ බුදුහාමුදුරු දේශනා කරපු එකක් නෙමෙයි. ඔක පසුකාලීනව බුදුදහමට ගහන්න, හාමුදුරුන්ට ගරහන්න, හාමුදුරුන්ගේ තියෙන සැප සම්පත්වල උන්වහන්සේලාට තියෙන ලැබීමට නිගරු කරන්න ගොඩනගාගත්ත මෝඩ තර්කයක්. ඒක පැහැදිලි හොඳම උදාහරණය දැන් සීවලි හාමුදුරුවන්ට ඕනෙම තැනක හිටියොත් උන්වහන්සේට දානි ලැබෙනවා, උන්වහන්සේට ප්‍රණීත දාන ලැබෙනවා. උන්වහන්සේ ගලක් උඩට ගියත්, කාන්තාරයකට ගියත් උන්වහන්සේට දානි ටික ලැබෙනවා. ඒ තරම් උන්වහන්සේ සසර තුල දීලා තියෙනවා. එතකොට එහෙම ලැබෙන්න කෙනෙක්ට පුළුවන්කම ලැබෙන්නේ ඒ උන්වහන්සේලා සංසාරය තුළ පුරුදු පුහුණු කරපු යම්කිසි ආකාරයක ගුණධර්ම ටිකක් නිසා, පරිත්‍යාගයන් නිසා. දැන් භෞතිකවාදයේ කෝණවලින් මේගොල්ලෝ අපිව දකින්නේ. දැන් ඔය ගොඩාක් හාමුදුරනේ සමහර දේශපාලන පක්ෂ සහ ඔය කියන නිරාගමික කියන කල්ලි කණ්ඩායම් සහ සමහර ක්‍රිස්තියානි කොටස් මේගොල්ලෝ බුදුදහම කියවන්නේ, අපි දිහා දකින්නේ, භික්ෂුවව දකින්නේ භෞතිකවාදීව. ඒතර ඒගොල්ලන්ට අතට හසු නොවන, විද්‍යාවට හසු නොවන ඔය කියන අධිභෞතික දේවල්, ඔය පින පව හෝ කුසල් අකුසල් හෝ ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. එතකොට හාමුදුරනේ එහෙම විශ්වාස නොකරන කෙනෙක්ට අපි මේ කරන කතාව වැඩක් වෙන්නෙත් නැහැ වගේ එකක් තියෙනවා. එතකොට ඔය ඕක ඇතුලේ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදුරජාණන් වහන්සේ දේවල් පිළිගත්තා, උන්වහන්සේ භුක්ති විඳා. සිතින් අත්හැරීම ගැන, තමන්ගේ හිතින් අල්වා ගැනීම නොවීම ගැන තමයි කතා කරන්නේ. දැන් ඔය රහතන් වහන්සේ කෙනෙක් යම්කිසි ආකාරයක භෞතික ක්‍රියාකාරකම් කරනවනේ. දැන් රහතන් වහන්සේ කෙනෙක්ට දානයක් දෙන්න පුළුවන්, රහතන් වහන්සේ කෙනෙක්ට කුසල් කර්ම කරන්න පුළුවන්, රහතන් වහන්සේ අකුසල් විතරයි නොකරන්නේ, එතකොට නරක දේවල් විතරයි නොකරන්නේ. හැබැයි සමාජය තුළ දන් දීම, තව කෙනෙක්ට උදව්පදව් කිරීම, බුදුරජාණන් වහන්සේට දානය පිළිගැනීම කරනවා. ඒ තුළ උන්වහන්සේට සංස්කාර රැස් වෙන්නේ නැහැ, සසර තුළ නැවත ඉපදීමක් නැති නිසා. එතකොට උන්වහන්සේලා පමණයි උන්වහන්සේලාගේ චර්යාව ගත්තත් උන්වහන්සේලාගේ අර අත්හැරීම කරලා තමයි උන්වහන්සේලා ගමන යන්නේ, අත්හැරලා තියෙන්නේ ඒ වෙනකොටත්. හැබැයි පෘථග්ජනයෝ විදිහට, පෘථග්ජන භික්ෂුන් වහන්සේලා විදිහට අපේ භික්ෂුන් වහන්සේලා තුළ රාගාදී අකුසලයන්, එහෙම නැත්නම් තමන්ට දෙයක් තියෙනවාම දැන් තිබුණාම දැනෙන සතුට සහ ඒ දේවල් අල්ලා ගැනීමේ හැඟීම කියන එක ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක අපිට අර තදංග ප්‍රහාණයනේ තියෙන්නේ. පෘථග්ජන කෙනෙක්ගේ දානයක් දෙනකොටන සිද්ධ කරන්න කියලා බුදුහාමුදුරු අනුදැනව දාරන්නේ තදංග ප්‍රහාණය. විස්කම්මන ප්‍රහාණයට යන්නත් අපිට සිද්ධ වෙන යම්කිසි ආකාරයක ධානාදී දේවල් මගින් මින් එහාට නෙක්ස්ට් ස්ටෙප් එකට යන්න ගිහිල්ලා යම්කිසි ආකාරයක අවබෝධයක් තුලින් ඒක යටපත් කරන්න, අකුසල් කියන්නේ කෙලෙස් යටපත් කරන්න, සහ සමුච්ඡේදවල කියලා කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්. ඒතර උන්වහන්සේ දීර්ඝ කාලිනව ප්‍රහාණය කළා. ඒතර ඔය කියන தত্ত্ব තුනෙන් ගත්තත් පෘථග්ජන කෙනාට පුළුවන්කම ලැබෙන්නේ తాවකාලිකව කෙලෙස් යටපත් කරන්න ප්‍රමණයි. එතකොට දැන් මිහින්තලේ සෙල්ලිපිය ගත්තත්, දැන් ලංකාවේ සංස්කෘතිය තුළ මිහින්තලේ සෙල්ලිපිය ගත්තත් භික්ෂුන් වහන්සේලා යාන වාහන භාවිතා කරා කියන සාධක තියෙනවා. ඊළඟට පසු කාලිනව ගත්තාම පස්සේ රටට ආනයනය කරපු BMW, Benz, V8 මේ වගේ වාහන භාවිතා කරන්න තරම් හැකියාවක් තිබුණු සහ දායකයන්ගෙන් ඒ සම්බන්ධව අවශ්‍ය කරන දේවල් ලැබුණු භික්ෂුන් වහන්සේලා ඉන්නවා. දැන් ඔය ප්‍රසිද්ධ දබන කියන හාමුදුරුවරු, අපේ හාමුදුරනේ, උන්වහන්සේලාට තියෙන වාහන 4-5 දින ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ සමහර වාහන මම හොයලා බැලුවා මේ ළඟදී, අපේ හාමුදුරු කෙනෙක් සම්බන්ධව මම නම කියන්නේ නැහැ, ලංකාවේ ප්‍රසිද්ධම ස්වාමීන් වහන්සේ, එලි වෙනකන් ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්, උන්වහන්සේට වාහන 4-5කට වඩා තියෙනවා, හොඳම වාහන. හැබැයි මම හොයලා බැලුවා ඒ වාහන බොහොමයක් ඒවා පරිත්‍යාග කරපුවා. ඒ පරිත්‍යාග කරපු අය
පරිත්‍යාග කරලා තියෙන්නේ උන්වහන්සේලාට ඒ වාහනේ යන්න මිසක් ඒ වාහනේ විකුණලා අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න කියලා නෙමෙයි. අපිට ඒක කරන්න බෑනේ. ආමුදුනේ දැන් මට කෙනෙක් මගේ ගමනට වාහනයක් දුන්නොත් පරිත්‍යාග කළොත් උන් ඒ එතුමා මට වාහනේ පරිත්‍යාග කරන්නේ මට ගමන් බිමන් යන්නනේ. එතකොට මම ඒක තව කෙනෙක්ට දෙනවට එතුමා අකමැති නං තව කෙනෙක්ට මම ඒක විකුණනවට එතුමා අකමැති නං එතුමාගේ බලාපොරොත්තු උත් තියෙනවා. ඒ වාහන තියෙන්නේ ඒ අයගින්ම නම්බුලට නඩත්තු. අන්න හරි. ඒ වාහන තියෙන්නේ එතුමන්ලාගේ නම්බුලට. දැන් හොඳම උදාහරණය මම එක වාහනයක් ගැන ඇහුවාන් පස්සේ කියපු කතාව තමයි මහත්තයා නැති වුණාට පස්සේ ගෙදර දෙවිච්ච වාහන දෙකෙන් එකක් මහත්තයාගේ වාහනේ ඒ ස්වාමි දියණිය ඔය කියන හාමුදුරන්ට පූජා කරනවා. හොඳම වාහනයක්. කෝටි ගානක වාහනයක්. ඒතර ඒ වාහනේ උන්වහන්සේ පාවිච්චි කරනවා. එතකොට ඒකේ යනකොට අපි හාමුදුරනේ වෙන පිටමනුස්සෙක්ගේ වාහනයක නැගලා ගියත් කියන්නේ ඔය කතාවනේ. ඒ නිසා ඔය සමාජ කතන්දර සමාජයේ කියන දේවල් නම් සතපාකට ගණන් ගන්න ඕනේ දේවල් නෙමෙයි. හැබැයි තර්කයක් විදිහට අපි මේ කියන්නේ. එහෙම නැත්නම් ධර්මයේ තුල කරන විග්‍රහයක් මේ කියන්නේ. අපි වාහනයක් භාවිතා කරනවා නම් සිවුරක් භාවිතා කරනවා නම් ඒක අත්හැරගෙන භාවිතා කරනවා කියලා කියන්නේ වාහනේ නැති වුණාට පස්සේ දැනෙන දුක නෑ කියන එක. දැන් සිවුර අපි දැන් සිවුරක් සාමාන්‍යයෙන් අපි කටන චීවරේ පිළි අරගෙන ඒකේ කබ්බින්දු තියනවා කියලා එකක් අපි කරනවා. ඒතර ඒකෙදි කරන්නේ සිවුර කිලිටි කරන එක. සිවුර කිලිටි කරන්නේ ඇයි? ඒ ගැන තියෙන ආසාව එතනින් නැති කරන්න. ඒ කියන්නේ දැන් සිවුර කිලිටි වෙලා තින්. දැන් ඒක මට එච්චර ආසාවක් නැති කරන්න. අන්න ඒ වගේ ඔය කියන සියල්ල අත්හැරීම කියන එක නම් සම්පූර්ණ හදාගත්ත කතාවක්. සියල් අත්හැරීම තමයි. ඒ අත්හැරීම කරන්නේ අල්පේචතාවය කියලා කියන්නේ ඒක සිතින් කරන සිතින් බලාපොරොත්තු නොවී කරන ආශ්‍රයක් සහ ගනුදෙනුවක්. ඒ තුල භෞතිකව අත්හැරීමක් ගැන කිසිසේත්ම කියන්නේ නැහැ. දැන් ඔබ වහන්සේ කිව්වා මම සැපවත් ජීවිතයක් ගත කරනවා කියලා. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ මාව ආශ්‍රය කරන අපේ දායකකාරකාදීන්ගෙන් උනත් අහන්න පුළුවන් ඔබ වහන්සේට සමහර වෙලාවල් වලට කමෙන්ට් සෙක්ෂන් වල කමෙන්ට් දාලා තෝ. ඔව් එහෙමයි. දැන් එතකොට හාමුදුරනේ දැන් ඒ අයගෙන් උනත් අහන්න පුළුවන් සමහර වෙලාවට හාමුදුරනේ මම නිදා ගන්නකොට රෑ 12:01 මේ සමහර දේවල් සම්බන්ධව මම කතා කරලා ඒකට සමහර වෙලාවට වීඩියෝ එකක් හදලා මගේ ඔය කිහිප දෙනෙක් ඉන්නවා තරුණ කිහිප දෙනෙක් ඒ සම්බන්ධ කරගෙන සමහර වෙලාවට ඒවා නිර්මාණය කරනවා. ඒ වයින් මට ලැබෙන දේකුත් නැහැ හාමුදුරනේ. ලැබෙන්නේ මට තර්ජනයි. ඊළඟට මගේ ඉලියට යනකොට තියෙන භයානකකමයි සහ මට ගෙදරින් කරන්න එපා කියන දේවලුයි. ගෙදරින් පවා කියන්නේ මේ දේවල් කරන්න එපා. අපේ මට අපිට ඉන්නේ ඔච්චරයි. පොඩි හාමුදුරුව විතරයි. පොඩි හාමුදුරන්ට මොනවා හරි වුණොත් එහෙම අපි කොහොමද දරාගන්නේ කියලා. ඉතින් හාමුදුරනේ ඒ ගෙදරින් කරන එපා කියන දේවල් ගෙදරින් එපා කියන දේ මම කරන්නේ. එතකොට ඊළඟට සමාජයෙන් එල්ලවෙන චෝදනා ඊළඟට ඔය කියන පාර්ශව වලින් කොච්චර මට තර්ජනයක් දෙයක. අසල්ලෙන් නායක හම්දුරු දැන් ඒ සමහර ඒකත් එහෙමයි. ඒ සමහර ගතානුගතික සාම්ප්‍රදායික සහ වයස මුහුකුරා ගිය අවුරුදු 80ක් 90ක් වෙන සමහර නායක ස්වාමීන් වහන්සේලාට මේක නිකන් අපි කරන බැරදිම වැඩේ වගේ. හම්දුරනේ මම නාගානන්ද විශ්වවිද්‍යාලයේ තිබිච්ච එක්තරා සාකච්ඡාවකදී මම ඊයේ පෙරේද කාපව ෂෙයා කරා. මම මීට අවුරුද්දකට විතර කලින් කිව්වා මේ පිරිවෙන් අධ්‍යාපනයේ අනාගතයේ මුහුණ දෙන ලොකුම අභියෝගය තමයි පොඩි හාමුදුරුවෝ තාක්ෂණයට ගිහිල්ලා තාක්ෂණය හරහා මේ ධර්ම විකෘති කරන්න ධර්මයේ සම්බන්ධව මිනිසුන්ගේ තියෙන පිළිගැනීම් විනාශ කරන්න වෙනස් කරන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ නිසා අපි එකට පියවරක් ගන්න ඕනි කියලා. ඉතින් හාමුදුරනේ දැන් ඒ වගේ මේ තාක්ෂණයත් එක්ක මේ ගනුදෙනු කිරීම සහ ඔය කියන කමෙන්ට් සෙක්ෂන් එකේ කියන අපි මේ සැපවත් ජීවිත ගත කරනවද නැද්ද කියන එක මම හැම වෙලාවකම කියන්නේ එන්න බලන්න අපිව. එන්න අපේ සැපවත් ජීවිතය බලන්න. ඔය සර්ෆේස් එකේ පෙන්වන ඔය බෑග්ග්‍රවුන්ඩ් එකේ පෙන්වන පුටුව හරි ඔය කියන ලැප්ටොප් එක හරි නෙමෙයි. ඒකේ අනිත් පැත්තේ තියෙන මොනවද කියලා පොඩ්ඩක් බලන්න ඇවිල්ලා. ඒතර ඒකේ සමහරලාවට හම්දුනේ උදේට දාන්නේ ටික නෑ, දවල්ට දාන්නේ ටික නෑ. සමහරට රැට ගිලම්පස එක නෑ. නමුත් ඒ වීඩියෝ එක හදලා ඔක්කොම කරලා ඉවර වෙලා එකට දෙකට විතර ඒක අප්ලෝඩ් කරලා උදේ පාන්දර 6ට නැගිටලා හම්දුනේ ආයි ඉස්කෝලේ යනවා. ඉස්කෝලේට ගිහිල්ලා ඒ වැඩ කටයුතු ටික කරලා එනකොට 3යි වෙලා. ඉතින් ඒ වගේ සමහරලාට හම්දුනේ පාන්ස කූලයක් දානයක් වෙන්න පුළුවන්. ඒ කටයුතු සියල්ල කරන ගමන් තමයි මේ දේ කරන්නේ. ඊට පස්සේ තව එකක් කියන්න පුළුවන් හාමුදුරුවෝ ඔකත් එක්ක ගුරුපත් වීමක් කරන එක සම්බන්ධව. හාමුදුරනේ ඒකේ වැරදි දෙයක් කරන්නේ නැහැ නේ අපි. එතකොට අපි හාමුදුරනේ දැන් මට අවශ්‍ය කරන මුදල් හරි මේ සියලු දේවල් වලට අවශ්‍ය කරන මුදල් හරි ඒ සියලු දේවල් වියදම් මම දරාගන්නේ මගේ ගුරුපත් වීමේ. අනිතේ අම්මා තාත්තා පෝෂණය අම්මා තාත්තා අනිවාර්යෙන්. දැන් ඒ වෙනුවෙන් විතරයි හාමුදුරනේ මම මේ ගුරුපත් වීම කරගෙන යන්නේ. ඉතින් අනිත් එක තමයි අපි දෙයක් ඉගෙනගෙන තියෙනවා. අපි දෙයක් ලබලා තියෙනවා. ඉතින් ඒ දේ වෙනුවෙන් ඒ වෙනුවෙන් මේ නිදහස් අධ්‍යාපනයෙන් අපි ඉගෙන ගත්තේ. තොර රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන
ඒ නිදාස අධ්‍යාපනයට පයින් ගහලා පැත්තකට යනවට වඩා ඒ වෙනුවෙන් රටට සේවාවක් කරන්න තියෙන අවස්ථාවක් තමයි ගුරුවරයෙක් විදිහට දරුවන්ගේ හිත හදන එක. දරුවන්ට යම්කිසි දහම් කරුණක් කියලා දෙන එක, හොඳ දෙයක් කියලා දෙන එක. ඉතින් ඒ මාර්ගය තමයි ඒ කටයුත්ත තමයි මම කරන්නේ. ඒ නිසා ඒ හරහා ලැබෙන යම්කිසි වේතනයක් යම්කිසි වැටුපක් තියෙනවා නම් ඒකත් මේ සාසන වෙනුවෙන්ම තමයි යද වෙන්නේ. ඉතින් අවසානයේ අපි අර අහපු ප්‍රශ්නය තමයි මම හිතන්නේ වර්තමානයේ බොහෝ පිරිසකට තියෙන ගැටලුව තමයි මේ භික්ෂුන් වහන්සේලා ගත කරන සැප පහසු ජීවිතය. ඉතින් ඒ නිසා මම ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවට වඩා මේ දිනවල උන්වහන්සේ බොහෝ දෙනා අතර කතා බහට ලක් වෙන භික්ෂුන් වහන්සේ නම ඒ උන්වහන්සේගෙන්ම ඒ පැනයට පිළිතුරක් ලබා ගැනීම මං හිතුවේ බොහෝ දෙනෙකුට ඒක ඒ අයට තියෙන ප්‍රශ්නවලට උත්තරේ බවට පත් වේවි කියලා.